කැලීම් ස්නාන කලාව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට ඇවිල්ලා තර්ජනාත්මකව කියනවා කිසිසේත් අපි දේශපාලන පත්ති වෙනස් කරන්නේ නැහැ කියලා. දේශපාලනික වශයෙන් හරි. හැබැයි එතුමා බලයට ආවේ පාරම්පරික සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට ගිහිල්ලා වැඩ කරනවා කියලා. අද හැම පත්වීමක්ම දිලා දින දේශපාලන බලපෑම් මත. දේශපාලනික බලපෑම් මත සමහර ආයතනවල ස්වාධීන ආයතනවල නිලධාරීන්ට අස් වෙන්න කියලා කියනවා. අර ඒකාධිපතියෙක් කියපු ගෝඨාභය රාජපක්ෂවත් එහෙම කරේ නැහැ. අද තර්ජනාත්මකව කියනවා තමන්ගේ මැතිවරණ වේදිකාවේ හිටපු අය මොන වார்த்தාවේ මොන නම තිබ්බත් අපි අස් කරන්නේ නැහැ කියලා. ඒකෙන් අපිට එකක් පැහැදිලි වෙනවා නැවත වතාවක් පරණ දේශපාලන දඩයමට ප්‍රතිවිරුද්ධ මතදරන අයව පාගලා එයාගේ කට බැඳලා බැඳලා තමන්ගේ දේශපාලනය කරන්න උත්සාහ කරනවද කියලා සැකයක් අපිට එනවා. පාස්කිරු දෙන ත්‍රස්ත ප්‍රහාරය දේශපාලනීකරණය කිරීම වහාම නතර කරන්න ඕන. දේශපාලන මැතිවරණ පොරොන්දුවක් බවට මේ පාස්කිරු දෙන ත්‍රස්ත ප්‍රහාරය ලක් නොවෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඡන්දයක් ලං වුණාම එක දවසකට අද ගන්නවා මුස්ලිම් අන්තවාදය කියයි. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි කියලා මේ රටේ ජනතාවගේ ජන මනස විකෘති කරලා තමන්ට ඕන විදියට දේශපාලන වාසි ලබා ගන්න සමහර පුද්ගලයන් කටයුතු කරන මේක ඇතුලේ තියෙන සත්‍ය සොයාගෙන ගිහිල්ලා මේක සිදු කළ යුතුයි මේකේ කවුද මහමුලකාරයෙක් ඉන්නවද එහෙමනම් ඒ කවුද මේ මහමුලකාරයා කවුද මේක පිටිපස්සේ ඉන්නේ මං කියන්නේ මේ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරලා තමයි මේ රජයේ බලයට ආවේ එහෙනම් මේ වෙලාවේ වාර්තාව ඉදිරිපත් කළාද හැංගුවාද එහෙම නැත්නම් වාර්තාව දැන් තියෙන බලේ රුකුමාර දිසානායක ජනාධිපතිවරයා ඒතොර ජනාධිපතිවරයාට අපි කියනවා මේ වෙලාවේ මේ සම්බන්ධව තියෙන සියලු කරුණු කාරණා එළියට අරගෙන තීන්දුව తీරන ගන්න දැන් සහාය දෙනවා කියලා තමයි ගම්මන්පිල ඉස්සෙල්ල කිව්වේ. දැන් ඒ ගම්මන්පිල දෙනව සහාය. මොකද්ද? අර පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාවල එක්තාමත්ම පක්ෂග්‍රාහී විදියට හදාගත්ත වාර්තාවක් අරගෙන ඇවිල්ලා මේ කීර්තිමත් නිලධාරීන් අපහසුතාවයට අපහාසයට ලක් කරන්න දැන් දෙනව ඒක. හැබැයි වාර්තාව යට ගහන්න හැබැයි දේවල් අභියෝගයට ලක් කරන්න ඒගොල්ලෝ ඒගොල්ලෝගේ දේශපාලන උමනාවට රනිල් වික්‍රමසිංහ හදාපු වාර්තාව ගෙනල්ලා දැන් උඩ දාගෙන බෝලේ ගහන. අන්න සහාය දෙන හැටි. මට පහර දෙන එකෙන්වත් විනිසුරුතුමියලාට පහර දෙන එකෙන්වත් රවි සෙනවිරත්න මැතිතුමාගේ නොසලකිල්ල මත මෙහිමා අපරාධේ උනාය කියන චෝදනාව වෙනස් වෙන්නේ නැහැ. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත සෙවීම ජාතික ආරක්ෂාවට පොලිසියේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියටත් අතිශයින්ම වැදගත්ටි කියන එක ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වගේම මහජන ආරක්ෂක භාර අමාත්‍යවරයා විදියට මම විජිත හේරත් අමාත්‍යතුමාට සිහිපත් කරනවා. ඔහුගේ මැතිවරණේ හරි. අනුරුක මාධ්‍ය සානායක දැන් වර්තමානයේ ජනාධිපතිතුමාගේ කතාව ඇහුවම ඕන කෙනෙකුට ඡන්දෙ දෙන්න හිතෙනවනේ. ආකර්ෂණීය කතාවක් එතුමට කරන්න පුළුවන් වුණා. මොදේම පන පොළ වගේ කියන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵලය විදියට තමයි වැඩ කළා රටක් හදන්න පුළුවන් නායකයා වෙච්ච රනිල් ගෙදර තියලා හොඳට කතා කරන්න පුළුවන් අනුරුක මාධ්‍ය සානායක ජනාධිපති පුටුවේ වාඩි කරන්න මේ රටේ ජනතාව තීන්දුව කරේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ කරන්න ඔය කණ්ඩායමට පුළුවන්ද කියන එක මට මේ කෙටි කාලය තුල දැනුණු දෙයින් තේරුනේ මේ යන ගමන යන්න ගියොත් බොහොම අමාරු වැටෙනවා